ආයුබෝවන් කියලා පිළිගන්නවා SL construction channel එකෙන් ගේන මේ වීඩියෝ එකටත් අපි නිවසට ඇතුළත් වුණා ප්‍රධාන වශයෙන් අපි නිවසේ living area එකට තමයි ඇතුළත් වෙන්නේ ඒ living area එකට ඇතුළත් වුණාට පස්සේ අපි කාමර වලට dining area එකට kitchen area එකට යනවා මේ වීඩියෝ එකෙන් අප බලමු වර්ගයට 250ක living area එකක් කොහොමද size එක කියලා එතකොට ඔකට්ටිය නිවස plan එකක් අඳිනකොටත් වර්ගයට 250ක living area එකක් ගැන idea එකක් ගන්න පුළුවන් හොඳයි අප බලමු වීඩියෝ එක අප දැන් නිවසේ ප්‍රධාන දොරෙන් ඇතුළත් වෙලා living area එකට යමු මේ තියෙන්නේ living area එක මේ living area එකේ මෙන්න මේ පැත්තේ ඉඳන් මෙන්න මේ පැත්තට අඩි 13ක් තියෙනවා මේ පැත්තේ ඉඳන් මෙන්න මේ පැත්තට අඩි 18ක් තියෙයි එතකොට මෙන්න මේ area එකේ වර්ග අඩි 234ක් තියෙයි ඒ වගේම මෙන්න මෙතන තව පොඩි කෑල්ලක් තියෙයි අඩි 3ක් පළල අඩි 6ක් දිග එතකොට 6 3 18යි වර්ග අඩි 250ක් විතර වෙනවා සම්පූර්ණ මේ සාලේ අපිට හොඳට ඉඩ ඇතිව පුටු සෙට් දෙකක් තියන්න පුළුවන් මේ තියෙන්නේ එක පුටු සෙටියක් අනිත් පුටු සෙටිය මෙන්න මේ පැත්තේ තියලා තියෙන්නේ ඒක තියෙන එක අපි සාලේ දොරවල් තියෙන තැන් අනුව වෙනස් වෙන්න පුළුවන් මෙතන කාමර දෙකක් යන දොරවල් තියලා තියෙයි ඒ වගේම මෙන්න මෙතනින් තමයි living area එකට යන්න තියෙන්නේ මේ වගේ වර්ග අඩි 250ක සාලක plug point දෙකක් තුනක් තියෙනවා නම් හුඟක් හොඳයි ඒ වගේම light arrangement කරගන්නකොටත් light දෙකක් තුනක් arrange කරගන්නවා නම් හුඟක් හොඳයි මේ සාලේ තියෙන්නේ හුඟක් කොටු හැඩයක් විශේෂ හැඩතල ඇරන්නේ නැහැ බිත්ති වලින් සාලයක් විතරක් නෙමෙයි ඕනෙම living space එකක් අපි හදාගන්නකොට මෙන්න මේ flow area එකෙන් 7න් 1 ප්‍රමාණයක ජනෙල් දාන්න ඕනේ. ඒ ජනෙල් දාන්නේ ලයිට් ඒ කියන්නේ ආලෝකේ එන්නයි හුලං එන්නයි. මේ වීඩියෝ එකෙන් මම ගෙනාවේ නිවසක ප්‍රධාන මාංගයක් වන living area එකේ area එක ගැන ඔකට්ටියට idea එකක් ගන්න පුළුවන් වීඩියෝ එකක්. මම හිතනවා මේ වීඩියෝ ඔකට්ටියට නිවසක living area එක ඒ කියන්නේ වර්ග අඩි 250ක සාලක area එක කොහොමද බෙදලා යන්නේ කියලා idea එකක් එන්න ඇති කියලා. වීඩියෝ හොඳයි නම් අනිවාර්යෙන් යාළුවන්ට බලන්න share කරන්න අමතක කරන්න එපා වගේම මේ වගේ වීඩියෝ දෙකක්ම් බලන්න අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා තියාගන්න. හොඳයි මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු